සහකරු කොයි විදියේ අයෙක්ද? ඔහුගේ රැකියාව කුමක්ද? කේන්දරයෙන් දැනගන්නේ මෙහෙමයි. මගේ අක්කා ඒ කාලේ හරියට කේන්දරේ බැලෙවා. විවාහ වෙනවා කියූ කොහොම කාලයන් පහු වුණා. අක්කට ඒ කාලවලදී කොච්චරවත් විවාහ යෝජනා නම් ආවා. නමුත් ඒවා එකක්වත් හරි ගියේ නැහැ. ඉවසන්න බැරි තැන අක්කා කේන්දරේ පුච්චලා දැම්මා. දැන් අක්කට කේන්දරයක් නැහැ. එයා විවාහ වෙන්නෙත් නැතිලු. මට හරියට මේ ගැන හිතට දුකයි. එක් නංගී කෙනෙක් තම අක්කා ගැන පැවසූ විස්තරයයි. මම ඇයට කරුණු පැහැදිලි කර දී ඇගේ අක්කාගේ උපන් වේලාව අසාගෙන කේන්දරයක් සෑදුවෙමි. පළමුව ඇයගේ ග්‍රහචාරය බලා ස්ථිරවම ඇයට විවාහයක් සිදුවේද? නැතිනම් සදාකාලිකව අවිවාහකව සිටීද? යනුවෙන් බැලීමි. ඇයට ස්ථිරවම විවාහයක් සිදුවන බව තීරණය කරගත හැකි විය. ඊට පසුවෙම විවාහය සිදුවනේ කවදාද? සහකරු කොයි විදියේ අයෙක්ද? ඔහුගේ රැකියාව කුමක්ද? ගෙදර දොර ස්වරූපය කෙසේද? පවුලේ තත්ත්වය කුමක්ද? ධනය හා ඉගෙනීම කෙබඳුද? ආදී සෑම තොරතුරක්ම පරීක්ෂණයට ලක් කළෙමි. ඇය ඉපදී ඇත්තේ 1948 ඔක්තෝබර් 20 දින කන්‍යා. ලග්නයෙන් හා කටක නවාංශකේනි. එම වේලාවට බෙරණ නැකතේ සිවුවන පාදය හිමි වූ අතර උපතේ සිට ඉදිරියට වර්ෂ 02 මාස 05 දින 29 සිකුරු මහා දශාව පැවතිනි. කන්‍යා ලග්නයේ හා කටක නවාංශකේ ග්‍රහචාරය මෙසේය. දෙවැන්න හා දොළස්වැන්න අතර පරිවර්තන යෝගය. හත අධිපතියා 22 දෙකානාධිපතියා වී ඇත. මෙම කරුණුද සැලකිල්ලට ගෙන ඇයගේ යුග දිවිය පිළිබඳ පරීක්ෂා කළෙමි. මෙහි ග්‍රහචාරය නිවැරදී දැයි තේරුම් ගැනීමට අතීත සිදුවීම් කීපයක් හා පොදු තොරතුරු සමහරක් විමසීමි. තත් ග්‍රහචාරයට අනුව ඇයගේ පියා ඇය බාල කාලයේදීම මිය යා යුතුය. ඇයත් සමග සහෝදර සහෝදරියන් 5 සිටිය යුතු අතර මවගේ පළමු විවාහයට අයත් වනේ ඇය හා තවත් එකයිකි. ඒ අය සහෝදරියක් විය යුතුය. ඇය ළඟටම බාල සහෝදරියක් ඉපදීමට හේතු ඇත්තේ තුන්වැන්නේ සිටින කුජ සහෝදරයෙකුගේ ඉපදීමට බාධා කරන බැවිනි. මවගේ දෙවන විවාහයෙන් තවත් සහෝදර සහෝදරියන් 3 සිටිය යුතුය. මෙවැනි නිගමනයකට එළඹියේ 9 අධිපති සිකුරු 12 සෙනසුරු සමග සිටීමෙන් පියාට මාරක අපල උදා කරන බැවිනි. දශා විදශාවන් අනුව පියා ඇය කුඩා කාලයේදීම මිය යා යුතුය. සිවෙන්නේ ගුරු 22 දෙකානාධිපතියා වී සිටීමත් සඳුහා රාහු 8 සිටීමත් හේතු කොටගෙන මවට විවාහ දෙකක් සිදු වී ඇති බවත් දෙවන විවාහයෙන් දරුවන් 3 ඇති බවත් තීරණය කළ හැකි විය. මෙම කරුණු සියල්ල නිවැරදි බව ඇය පිළිගත් පසු ඇගේ අක්කාගේ පෞද්ගලික තොරතුරු රැවුසක්ද පැහැදිලි කර දී කේන්දරය බැලූ 1978 දිනේ තෙක් අතීත සිදුවීම් ප්‍රධාන වශයෙන් පැවසිමි. මෙයින් පසු ඇයගේ විවාහ ජීවිතය පිළිබඳවත් සහකරුගේ තොරතුරු විස්තර කළෙමි. ඇයගේ ග්‍රහචාරයට අනුව ස්ථිරවම විවාහයක් සිදුවන බවත් සහකරු උත්සව අවස්ථාවකදී හෝ වන්දනා ගමනදී මුණගැසෙන බවත් ඔහු ඇගේ ගෙදරටම පැමිණ ඔහු විසින්ම යෝජනාව ඉදිරිපත් කර නොබෝ දිනකින්ම විවාහය සිදුවන බවත් එම වර්ෂයේ 1978 සැප්තැම්බර් 4-7 දිනකදී විවාහය සිදුවන බවත් පැවසීමි. ඔහු කෙබඳු අයෙක් දැයි නැඟූ ප්‍රශ්නයට අනුව ඔහුගේ සියලුම විස්තරද පැවසීමි. විවාහයට කේන්දරය බලපාන හැටි හා ඔබේ විවාහය ජ්‍යොතිෂ ඇසින් යන ග්‍රන්ථවල ඇති පරිදි ඇයගේ සහකරු ගැන තොරතුරු පරීක්ෂා කරන ලද්දේ සතන්නේ කිසිම ග්‍රහයක් නොසිටි බැවින් හත අධිපති ගුරු සිටිය සිවුවන්නේ සිටය. හත්වැන්නේ කවර හෝ ග්‍රහයක් සිටියේ නම් හත්වැන්නේ සිට බැලිය යුතු බව එහි ඇත. මේ අනුව ඔහු සිහින් සිරුරක් ඇති කඩවසම් පෙනුමෙන් යුක්ත අයකි. ඔහු උසස් ගතිගුණ වලින් යුක්තය. මුහුණ රවුම් ස්වරූපයක් දරන අතර දත් තරමක් විකෘති වී තිබිය යුතුය. උසස් අධ්‍යාපනයක් ලබා තිබීමටද හේතුයි. මුදල් ඉපයීමේ මාර්ග කීපයක් ඇති නමුත් ස්ථිර රැවකියාවක් ලැබෙනේ විවාහයෙන් පසුය. ඔහුගේ දෙමාපියන් තරමක් දියුණු වී ඇති අය නමුත් සියලු ඥාතීන්ගෙන් ඈත් වී ජීවත් වන්නේ හෝ ඥාතීන් කෙරෙහි කිසිම සැලකිල්ලක් නොදක්වන්නේ හෝ විය යුතුය. පියා වෛද්‍යවරයේ ක්‍රීමටද පුළුවන්. ඔහුගේ සියලු සහෝදර සහෝදරියන් සංඛ්‍යාව 8 නමුත් ජීවතුන් අතර ඇත්තේ ඔහුත් සමග 5. අධ්‍යාපනයේ තරමට තවම සුදුසු රැවකියාවක් ලැබී නැත. රැවකියාව ලැබීමට පෙර විවාහය සිදුවනු ඇත. මෙම විස්තරය සටහන් කරගෙන ගොස් ඇගේ අක්කාට එය දෙන ලදී. පසු දිනක දෙදෙනාම පැමිණ කීවේ ගිය වෙසක් පෝයට 1978 කැලණි විහාරය වැඳීමට ගිය වෙලාවේ තරුණ හාදේ කක්ක කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා කතා කළ බවත් නිවස දැනගෙන ගෙදරටම පැමිණ යෝජනා කළ බවත් එය සුදුසුදැයි දැන ගැනීමට පැමිණි බවත්ය. ඔහුගේ කේන්දරය ගෙන්වාගෙන තොරතුරු පරීක්ෂා කිරීමේදී පෙනී ගිය ස්ථිරවම මේ දෙදෙනා අතර විවාහය සිදුවන බවය. පසුව එය එසේම සිදුවිය. මෙම ක්‍රමය දැනගෙන තිබීම අවිවාහක තරුණ තරුණියන්ට ඉතාම ප්‍රයෝජනවත්ය. ස්ථිරවම තමාගේ විවාහය සිදුවන කාලයත් සහකරුගේ හෝ සහකාරියගේ සියලු විස්තර දැනගත හැකිය. ඉසි කොරොන්දම් නොගැලපුණක් තම කේන්දරයෙන් කියවෙන තොරතුරු හා විස්තර ඔහු හෝ ඇය සතුනම් ඔබට දෛවයෙන් හිමි සහකරු හෝ සහකාරිය ඒ අය වනු ඇත. මීට පෙර ඔබට කොතෙකුත් කොරොන්දම් ගැලපුණ අය හමු වී ඇතත් ඒවා සිදු නොවී තිබීමට පුළුවන. එයට හේතුව ඔබට දෛවයෙන් හිමි සහකරු හෝ සහකාරිය ඔහු හෝ ඇය නොවීමයි.